තුළ දේශපාලනික අර්බුදයක් මිස මෙය විසඳුමකට හේතුවක් කියලා අපි කල්පනා කරන්නේ නැහැ. මේ වන විටත් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ඇති බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අනුමත විහාරස්ථානවල යම් යම් සංවර්ධන කටයුතු එම ප්‍රදේශවල ද්‍රවිඩ දේශපාලඥයන්ගේ බලපෑම් මත වහාම නවත්තන හැටියට ඒ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. එවන් පසුබිමක 13 ප්ලස් ක්‍රියාත්මක කළොත් උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාවට ඇතිවන ඉරණම පිළිබඳ මං හිතන්නේ ගැඹුරෙන් හිතා බලන එක හොඳයි. නැවත ජාතීන් අතර මීට දශක දෙක තුනකට ඉස්සර වෙලා තිබුණ ඒ මහා කුරිරු යුද්ධයක් නැවත රට තුල ආරම්භ කිරීමට තමයි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන් අපි කියන්න ඕන එක පැත්තකින් අනාගතයේ ඉන්දියන් ප්‍රාන්තයක් බවට ලංකාව පත් කරගැනීමේ ක්‍රියාවලියක්ද මේ කැසකැවෙන්නේ කියන කාරණයක් අපි මේ වෙලාවේ කියන්න ඕනේ. මේ පත්තුන පිටිපස්සේ දොරෙන් ආපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක ක්‍රියාත්මක කරන්න නෙවෙයි 69 ලක්ෂයක් ජනතාව ඡන්ද දුන්නේ. කරුණා කරලා මේ තක්කඩි වැඩේ කරන්න එපා. දේශපාලඥයෝ තමන්ගේ බලය කහවුරු කර ගැනීම සඳහා ආයුධයක් හැටියට මේක පාවිච්චි කරනවා. එවැනි ආයුධයක් තමයි රනිල් වික්‍රමසිංහ මහතා දැන් සමාජයට කතිකාවක් හැටියට දාලා තියෙන්නේ. මේ දේශපාලඥයෝ හිතනවා ඇති ජනතාවගේ තියෙන ආර්ථික තත්ත්වයන් අර්බුදයන් අමතක කරලා දාලා මේ පිළිබඳව පෙළගැසෙයි කියලා. මම හිතන්නේ මේ අවස්ථාවේදී ජනතාව බුද්ධිමත් විය යුතු වෙනවා. විවිධ සංශෝධන යර්ථේ ක්‍රියාත්මක වුණත් රටේ ඒකීයත්වයට මම හිතන්නේ ලොකු තර්ජනයක් වෙනවා.